විදුලි බල මණ්ඩලයේ පුරෝකථනය කරන්නේ ගිගවොට් පැය 4200ක් පමණයි මේ වර්ෂයේ ජල විදුලියෙන් අපිට උත්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කියලා විශේෂයෙන්ම පහුගිය අවුරුද්දක අධික වර්ෂාපතනයක් ලැබිච්ච වර්ෂ දෙකක් නිසා මේ වසරේ එක්කෝ අපි සාමාන්‍ය වර්ෂ Start your global foundation with ANC call now 0777449955 වර්ෂාපතනයක් එහෙමත් නැත්නම් නියන් තත්වයක් ඇති වෙයි කියලා නමුත් මහජන උපකිතා කොමිසම උපකල්පනය කරේ ගිගවොට් පැය 5000ක් ජනනය කරන්න පුළුවන් වෙයි කියලා නමුත් ඔවුන් අවසානයේදී මේ අය ක්‍රමයේ සකස් කිරීමේදී පුරෝක NIBM powering great minds පතනය කරේ 4500ක් විදුලිය ජනනය කරන්න පුළුවන් වෙයි 2023 වර්ෂයේ ජල විදුලියෙන් කියන එක නමුත් මේ වෙලාවේ මහජන උපකිතා කොමිසමත් පිළි අරගෙන තියෙනවා ඒ වගේම විදුලි බල මණ්ඩලයේ පුරෝකථන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව නියන් තත්ත්වේ නිසා අපිට උපරිම වශයෙන් 3750ක ගිගවොට් පැය ප්‍රමාණයකට පමණයි යන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැනට විදුලි බල මණ්ඩලයත් මහජන උපකිතා කොමිසමත් දැනුවත් කරලා තියෙන්නේ ඒ අනුව අපිට අතිරේක තියෙනවා ගිගවොට් පැය 750ක් තාප විදුලියෙන් උත්පාදනය කරන්න. ඒසේ තාප විදුලියෙන් උත්පාදනය කරන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ජල විදුලියේ අපි ඒකකයකට සාමාන්‍ය රුපියල් 6යි නම් සාමාන්‍යයෙන් රුපියල් 50ක් පමණ යනවා ඒකකයක් උත්පාදනය කරන්න තාප විදුලියෙන්. ඒතරර තාප විදුලියෙන් 750 අපි උත්පාදනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි පෙබරවාරි මාසයේ අපි මිල සංශෝධනය කරන විට විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටි සංශෝධනෙම ලබා දුන්න මහජන උපකිතා කොමිසම ජූලි මාසයේ විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටියේ 3%කින් අඩු කරන්න කියලා. නමුත් මහජන උපකිතා කොමිසම මේ අවස්ථාවේදී තිබුණු දත්ත මත ඔවුන් තීරණය කරා 114කින් අඩු කරන්න. හැබැයි 114කින් අඩු කරාට පස්සේ ඇතිවෙච්ච නියන් තත්ත්වය සහ සමනලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම කියන කාරණාවත් ඒ වගේම විශේෂයෙන්ම තාප විදුලිය අධික මුදලක් අපිට දරන්න සිදුවීම කියන එක කාරණා නිසා අපිට අද අය ක්‍රමේ තියෙනවා රුපියල් බිලියන 30ක පමණ පරතරයක් පියවා ගැනීම සඳහා. ඒ බිලියන 30ක පරතරයේ එන්නේ බිලියන 13ක් තියෙනවා ජනවාරි ඉඳලා පෙබරවාරි දක්වා කාල සීමාව තුළ අය ක්‍රමය සකස් නොකිරීම නිසා ඒ වගේම ජූලි මාසේ ඉඳලා වෙනස් කරපු අය ක්‍රමය සහ නියන් තත්ත්වේ නිසා ඇතිවෙච්ච තත්ත්වයන් එක්ක ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කළ තියෙන මහජන උපකිතා කොමිසමෙන් මේ තත්ත්වයේ උඩ අපිට යම් අගය වෙනස් කිරීමක් කළ දෙන්න කියලා නමුත් මහජන උපකිතා කොමිසම තමයි තීරණය කළ යුත්තේ නියෝජ කතානායකතුමනි ඔවුන් ලබා දන්නේ කුමක්ද කියන එක. සොබදනවි බලාගාරයේ මෙගවොට් 250ක LNG බලාගාරයේ කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ මැයි මාසෙ වෙන විටවත් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනන පද්ධතියට එකතු කරන්න. ඒ වගේම තවත් අපි දීර්ඝකාලීන සැලසුම් හැටියට විශේෂයෙන්ම පුනර්ජනීය බලශක්තියෙන් විදුලි ව්‍යාප්ත කිරීම සඳහා අදානි සමාගමත් සමග ගිවිසුම් ගත වෙලා මේ වන විට මෙගවොට් 500ක විශේෂයෙන්ම සුලං බලාගාරයක් මන්නාරම සහ පුනරින්වල් ඉදිකිරීම සඳහා අවසර ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙගවොට් 100ක සියමලාණ්ඩුව ප්‍රදේශයේ කම්පිටිටිව් බිඩින් වලින් තරඟකාරීත්වයෙන් අපි ටෙන්ඩර් කරපු ව්‍යාපෘතියක් තුළ LTL සහ විශේෂයෙන්ම වින්ෆෝස් බ්ලූ සර්කල් කියන ලංකාවේ දේශීය නියෝජිතයන් සදුන්ලත් සමාගමකින් මෙගවොට් 100ක් ඉදිකිරීම සඳහා අවසරය සහ ඉඩම ලබා දීලා තියෙනවා සියමලාණ්ඩුව ප්‍රදේශයේ. ඊට අමතරව තවත් මෙගවොට් 100ක් මඩකලපුව ප්‍රදේශයේ සමාගමකට අපි ලබා දීලා තියෙනවා ඒත් සූර්ය බලෙන් උත්පාදනය කරන්න. ඒ වගේම දේශීය සමාගම් දෙකකට හම්බන්තොට සහ පුනකරි ප්‍රදේශයේ තවත් අපි ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. සාම්පූර් විදුලි බලාගාරයත් අපි බලාපොරොත්තු වෙනවා එළමෙන සතිය වෙන විට වැඩ කටයුතු ආරම්භ කරන්න පළවෙනි අදියර හැටියට මෙගවොට් 50ක් සූර්ය බලෙන් උත්පාදනය කරන්න. නමුත් මම ඔබතුමා කියන එක පිළිගන්නවා විශේෂයෙන්ම අපේ දීර්ඝකාලීන සැලසුම ක්‍රියාත්මක නොවීම සහ අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දුව නොගැනීම කියන කාරණා මත අපේ අද රටේ විදුලි ජනනය පිළිබඳව බරපතල ගැටලුවක් අපි මතුවලා තියෙනවා. ඒ වගේම අපි තීන්දුවක් ගන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට දැනට තියෙන තාප බලාගාර ගත්තොත් කැලණිතිස්ස වැනි තාප බලාගාර අපේ තියෙන වාජ්‍යක ගත්තොත් කැලණිතිස්ස GT7 එක වගේ ගත්තොත් එහෙම අධික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා විදුලි ජනනය කරන්න. දැන් GT7 එක ගත්තොත් එහෙම ඒක අපේ වුණාට විදුලි බල මණ්ඩලයේ වුණාට ඒකකයක් උත්පාදනය කරන් රුපියල් 143ක් වැය වෙනවා. සහ එවැනි තාප බලාගාර ඇත්තරම අපි ඉවත් කළ යුතුව තිබුණේ මීට අවුරුදු 20කට පෙර. 2020 තමයි මේවා ඉවත් කළ යුතුයි කියලා තිබුණේ. සහ මේවා ඉවත් කරලා ඒවට සරිලන තාප විදුලි බලාගාරත් ලබා ගැනීම කළ යුතුයි. ඒ නිසා අපි කල්පනා කරන්නේ විශේෂයෙන්ම ඒස් පව වැනි බලාගාරත් එක්ක සාකච්ඡා කරලා ඒව රජයට හෝ ලබාගෙන ඒක අපිට විදුලි ජනනය කරන්න පුළුවන්ද කියන එක. ඒක එක පැත්තක්. දෙවැනි කාරණාව තමයි අපි මේ වෙන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන මාත්‍යංශයත් විදුලි බල මාත්‍යංශයත් ඒකාබද්ධව අපි කැබිනට් පත්‍රිකාවක් එළමෙන සති දෙක තුල ගේනවා.
මෙගවට් 3000ක් සූර්ය බලයෙන් උත්පාදනය කරන්න තරඟකාරීත්වයට ලබා දෙන්න ඒ සඳහා ඉඩම් හඳුනාගෙන තියෙනවා. ඉඩම් ටික පවරාගෙන විශේෂම සූර්ය බලයෙන් මෙගවට් 3000ක් ඉදිරි අවුරුදු දෙක තුල ගේන්න තුන තුල ගේන්නත් ඒ වගේම සුලම් බලයෙන් තව මෙගවට් 1000ක් එතරේ මෙගවට් 4000 වාවම අපිට අර 70% ඉලක්කයට යන්නත් පුළුවන් පුනර්ජනීය බලයට ඔබතුමා කියන විදුලි බිල වෙනුවෙන් අඩු කරන්නත් අපේ වියදම අඩු කරන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට ආණ්ඩුවට මූල්‍ය තත්වයක් නැහැ ජනතාවට මුදල් දෙන්න හෝ ණය ක්‍රමයක් ලබා දෙන්න සූර්ය පැනල ලබා ගන්න. නමුත් අපි ආසියානු සංවර්ධන බැංකුවේ බලාපොරොත්තු වන IMF එකේ දෙවැනි වාරිකේ ලැබුණාට පස්සේ විශේෂයෙන්ම අපේ බංකොලොත්භාවයෙන් රට අර ඉවත් වුණා කියන පණිවිඩය ලැබුණාට පස්සේ ලැබෙන ණය ආධාර තුල යම් කිසි ක්‍රමවේදයක් සකස් කරන්න අඩු පොලියට එවැනි තත්වයක් ලබා දෙන්න. නමුත් මේ වෙලාවේ අපි අය කරන ප්‍රමාණය විදුලිය සඳහා අය කරන ප්‍රමාණය අපි වැඩි කරලා ලබා දෙලා තියෙනවා. රුපියල් 22කට තිබිච්ච එක රුපියල් 34 ගෙනියලා තියෙනවා. එවැනි ආකාරයේ අපි දිරිගැන්වීම් කරලා තියෙනවා. බලයට යන මේ වන විට මෙගවට් 750ක් සූර්ය පැනල හැටියට තියෙනවා. ගිය අවුරුද්දේ විතරක් 200ක් ඇවිල්ලා තියෙනවා ගිය අවුරුද්දේ ඉඳලා මේ වෙනකම්.